ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමග යවන්න පාර්ලිමේන්තුව රවට්ටන්න උත්සාහය කෙදුනා. එතුමා කිව්වේ 13 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය 50 ගණනාවක් නුදුරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. 13 වෙනි සංශෝධනයේ සම්මත වුණේ මීට වසර 36කට කලින්. එහෙමනම් 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතෙන් 50 ගණනීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ උත්සාහ කරන්නේ 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම නාමයෙන් 13 ඉක්මවා බලයේ වැඩිවීමකට අවශ්‍ය පසුබිම සකස් කරන්නයි. ඒ වගේම එතුමා යෝජනා කරලා තිබුණා පාර්ලිමේන්තුවේ එතුමා යෝජනා කරලා තිබුණා සමගාමී ලැයිස්තුව අවශ්‍යකල යුතුයි කියලා. දැනට 13 වෙනි සංශෝධනයේ තිබෙන සමගාමී ලැයිස්තුව අවශ්‍ය කරනවා කියන්නේ 13 ඉක්මවා බලයේ වැඩිවීමකට සූදානම් වෙනවා කියන එකයි. අවාසනාවට 13 ඉක්මවා බලයේ බෙදීම 13 ප්ලස් කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියයි කියමින් පොහොට්ටුවේ උදවියත් ඒකට උඩගෙඩි දෙනවා. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා 13 ඉක්මවා බලයේ බෙදීමට කිසිම ජනවරමක් අරගෙන නැහැ. එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන කිසිවක 13 ඉක්මවා බලයේ බෙදනවා කියලා සඳහන් කරලා තිබුණේ නැහැ. 2012 ජනවාරි මාසේ 17 වෙනිදා තමන් සමග කරපු සාකච්ඡාවකදී 13 ඉක්මවා බලයේ විදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වුණාය කියලා ඉන්දියාවේ එවකට විදේශ ඇමති SM ක්‍රිෂ්ණන් මැතිතුමා ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරා. නමුත් ජනවාරි මාසේ 30 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග තිබ්බ සාකච්ඡාවකදී සඳහන් කරේ මම 13 ඉක්මවා බලයේ බෙදීමක් ගැන සාකච්ඡා කළා මිස ඉන්දියාවට කිසිම පොරොන්දුවක් දුන්නේ නැහැ කියලා. ඒ වගේම අමතක කරන්න එපා 13 ප්ලස් කිව්ව මහින්ද රාජපක්ෂ මහත්තයාව ඊට පස්සේ තිබ්බ මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළා කියලා. ඒ නිසා පොහොට්ටුවටවත් මහින්ද රාජපක්ෂ මහතාටවත් 13 ඉක්මවා බලයේ බෙදීමට ජනතාව කවදාවත්ම ජනවරමක් දීලා නැහැ කියන එක අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානතම තර්කයේ බවට පත් වෙලා තියෙන්නේ 13 වෙනි සංශෝධනයේ අපේ ව්‍යවස්ථාවේ කොටසක්. ඒ නිසා අපිට ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් 13 වෙනි සංශෝධනය අවුරුදු 36 තිස්සේ සිටපු සෑම ජනාධිපතිවරයෙක් යටතේම තිබුණා. මීට පෙර හිටියේ ජනාධිපතිවරු 7 දෙනා යටතේම 13 වෙනි සංශෝධනයේ ඔය ආකාරයෙන් තියෙන අය දැක්කා. නමුත් ඒ කිසිවෙක් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න උත්සාහ නොකලේ ඒකේ ආදීනව මොනවද කියන එක හොඳටම අවබෝධ වෙලා තිබුණ නිසා.